අද Think White Media අලුත්ම segment එකක් එක්ක ඔයාලා මේ එකතු වෙන්නේ මේ මම හිතුව පොඩ්ඩක් අපි entrepreneurship startup business ගැන කතා කරපු නිසා අපි ඒකටම අදාළ වෙන ඒකටම උදව් වෙන විශේෂ දෙයක් ගැන කතා කරන්න හිතුව segment එකක් විදිහට series එකක් විදිහට මේක අරන්. ඉතින් වෙන මුත් ගැන නෙවෙයි content marketing සහ content creation ගැන. ඉතින් මේ segment එකේ නම තමයි no theory. මේ segment එක ඇතුළේ අපි කිසිම theory එකක් කතා කරන්නේ නැහැ. හැමදේම practical experience විතරයි අපි share කරගන්නේ. අද පළවෙනි වැඩසටහනට අපි සම්බන්ධ වෙනවා. ඔයාලා මෑත කාලේ YouTube TikTok හරහා මේ චරිත බොහොම හොඳින් දන්නවා ඇති. ඉතින් මං වැඩි විස්තරයක් ආටෝප නැතුව මම කියන්නම්. අද මාසෙක කියනවා KD. KD J කිව්වම ඔයගොල්ලෝ දන්නවා. ඉතින් KD ජයකොඩි කොහොමද මචං? හොඳින් ඉන්නවා. Right. අද වැඩසටහනේ මචං මේ අලුත්ම segment එකක්. ඔයා තමයි මගේ පළවෙනි guest මේකේ. ඉතින් මේකදී අපි බලාපොරොත්තු වෙනවා මචං දැන් ගොඩක් වෙලාවට දැන් business ඇතුලේ වුණා content marketing කියන එක මචං main දෙයක් වෙලා තියෙනවා. ඉතින් මට හිතුණා මචං ඒ කියන්නේ මම ඔයාව තෝරගන්න හේතුව පළවෙනි පාරම මේ මමත් කවිදුව දන්නේ මේ KD J කියලා කිව්වට නම කිව්වේ නෑනේ මේ කවිදු කියන්නේ ඔයගේ සම්පූර්ණ නම මොකක්ද මගේ සම්පූර්ණ නම කවිදු දිලසන් ජයග්‍රහණ කන්ටෙන්ට් ක්‍රියේෂන් කිව්වම මට දැන් YouTube කරන එක එහෙම නැත්නම් YouTuber කෙනෙක් වෙන එක දැන් රැල්ලක් වෙලා තියෙනවා ඒ කියන්නේ අර අපි වචින් දුත් එහෙම කොල්ලයි බල්ලයි ඔක්කොම දැන් කොහොමද YouTube කරන්න ඇවිල්ලා සීන්නක් තියෙනවා මම එක්බ හිතන විදියට මචං මේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් කියන්නේ කවුද සාමාන්‍යයෙන් අපිට පැෂන් එකක් තියෙනවනේ අපේ මොකද හරි එතකොට ඒ පැෂන් එක වෙනුවෙන් අන්න ඔය කැමති දේ අතරම අපි දිගටම කන්සිස්ටන්ස් එක එහෙම නැත්නම් දිගට හරියට කරන් යනවා නම් අන්න මම හිතන්නේ හිතනවා කන්ටෙන්ට් ක්‍රියේටර් එකේ ප්‍රධානම දේ තමයි ඒක තමයි එතනින් තව දෙයක් පොඩි ඇඩ් කරන්න නම් මචං ඒ කියන්නේ මමත් විදියට කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් කියන්නේ මචං අර හැම වෙලේම ඒ කියන්නේ තියෙන දේක් පවා රීක්‍රියේෂන් එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර අපි කියන්නේ රෝදයක් හොයාගත්තා පස්සේ ඒ රෝදේ පාවිච්චි කරලා තව දේවල් හදන්න ඕනේ. අනිවාර්යයෙන්ම වෙනස් විදියට. ඒ කියන්නේ වෙනස් විදියට කියන්නේ මචං අර වෙනස් දැන් අපි අර වෙනස් කියන එක අපි අර ලංකාවේ මචං පොඩ්ඩක් අර මේ අපි එකට කියන්නේ මොකද්ද මේ මිස්යූස් වෙලා තියෙනවා වගේ වචන යන්නේ. ඒ කියන්නේ වෙනස් කියන්නේ දැන් YouTuber කෙනෙක් කියලා කතා කරද්දී ඔය ඔලුවෙන් පස්සේ මිසික් ඩවුන් ගන්න ඩස්ට් එක. හරි. අපි ඊට පස්සේ ලෙවල් වලට ගියට පස්සේ අයිටි තත්තම වැඩිම ફોකස් කරගෙන ඉන්නේ. මම හිතන්නේ ලෙවල් පටන් ගන්න ඕනම වෙන තීරය තමයි පළවෙනි YouTube channel එක මම හිතන් පටන් ගත්තේ. ඒක මේක පුදු අර වෙනස් වැඩ තරම් වාගේ විවේචනය කරන අර පොර ටෝක් දෙන එහෙම නැත්නම් ගුරු මුස්තිය තියන් මේ දේවල් එළියට දාන නැත්නම් අර ටිකක් හංගගෙන ටිකක් එළියට දාලා අර අනිත් එක දෙන්න මචං ආවේ මුලින්ම මචං මේ ඒ කියන්නේ මමත් විවිධ දේවල් කරලා try කරලා හරි ගිහිල්ලා නැතුව දැන් තමයි මේ ඒ කියන්නේ හරි හමන්දයක් කරන්න බලන්න ලයිට් නේද දැන් හරියයි දෝ වගේ නිකන් හිමමක් තා ඕකේ ද අත්‍තරම ආවා හරි ඊට පස්සේ ඒ කියන්නේ excel වල තමයි මුලින්ම මම දැම්මේ ඒකෙන් තමයි මට මුලින්ම මෙතෙන්ට රහ දැනෙන්න පටන් ගන්නේ අපි මංගල සාමන කියන දේක් මොලේට අපිට දැනෙන්න ඕන අර ඒක දැම්මත් තමයි අපිට ඒකේ motivation එකක් අර internal motivation එකක් එන්නේ හරි ඊට පස්සේ ඔම ගිහිල්ලා ඔය වගේ excel videos කීපෙම දැම්මා හරි මේ අමතර ප්‍රශ්නයක් මට ඒ කියන්නේ මතක් වෙනවා මේකේ කිසිම pre-plan එකක් මොකක්වත් නැහැ මේ just දෙන්න chat එකක් දාන්න හැබැයි මේ වල්පල් නෙමෙයි ඔයාලට ඕන දේවල් කතා කරන්න අපිට ඕන දේවල් නෙමෙයි අත්‍තරම ඔයා ඒ කියන්නේ අපි දැන් ඒ දේවල් ඉගෙනගෙන යම් තරමක් දන්නවා අපි ඉගෙන ගන්නවා හැබැයි ඔයාලා තනියෙන් මොන හරි පොඩි business එකක් කරනවා එහෙම නැත්නම් තමන්ගේ personal brand එක up කරගන්න ඉන්නවා මේ දේවල් වලින් මොන හරි use කරලා ඔයාලට ඒ life එක දිනන්න පුළුවන් අපේ happy එක අරන් අපි කරපු content එකේ මොන හරි වුණාන කියලා ඒ අර අපිට පොඩි අතුලාන්ත එනවා නේ පොඩි එක ඒක ඉතින් ලයත් තමයි ඒ satisfaction එක අපිට කවදාවත් නැති කරගන්න බැරි ගන්නක තමයි අපිට අන්තිමට ඉතුරු වෙන හොඳම දේ ඔක තමයි හරි අද ප්‍රශ්න තියෙන දා මම දන්නවා මම කොච්චර කම්මැලිද කියලා නේ හරි තව අපිට මාච අනිත් වැඩත් එක තියෙන වෙලාවත් ඒක ඉතින් full time මේකම කරන්න පුළුවන් තත්ත්වයක් හැදුනොත් අවුලක් නැහැ හැදුනොත් හොඳයි ඒ වගේම තමයි තනියෙන් අපි වැඩ කරලා දෙන්නේ නේද අනිත් එක මේ වචනේ පොඩ වැරදි හැදුනොත් කියලා ගන්න හදා ගන්න වෙනවා මේ හදා ගන්න කන කට්ට තමයි මේ ඉතින් මේ මේක මාර ආස segment එකක් මචං මොකද මේ අපිටම අදාළයි ඒ කියන්නේ අපි මේ ඇතුලෙත් අපි update වෙනවා ඒ ගමන්ම අපි ඉගෙන ගත්ත මෙතෙක් අපි ඉගෙන ගත්ත දේවල් අපේ practice එක ඇතුලේ ඉගෙන ගත්ත දේවල් මේගොල්ලන් share වෙනවා ඉතින් මේකෙන් වෙන වැඩේ මම හිතන්නේ මම ආසයි YouTube එක ඇතුලේ අර gossip විකුණන එහෙම නැත්නම් කොහෙන් හරි content එකක් උස්සලා ගහන ඒ කෙනෙක් වෙනුවට තමන්ගේ quality content එක ඒ කියන්නේ content quality කියන්නේ හැම වෙලේම production quality එක නෙවෙයි content quality කියන්නේ ඒ context එකනේ ඒක ඇතුලේ තියෙන දේ ඔව් සරලව ගත්තොත් එහෙම අමුෙන්ම කිව්වොත් එහෙම ඇතුලේ මොකද්ද ඔයා කියන්නේ ඇතුලේ මොකද්ද ඔයා කරන්නේ අන්න ඔය ඒ කියන්නේ අපි කරන දේ වැරද්දක් වුණොත් එහෙම එතෙන්දී ඒක හොඳ content එකක් වෙන්නේ නැහැ නේද හැබැයි ඇයි අපි තව කරන්නේ මේක තවසක කවදා හරි තවසක මේක හරියයිනේ සහ තව දෙයක් මම හිතුව දෙයක් මට ඒ කියන්නේ මේ දාන්නේ අපේ ideas ඒ කියන්නේ අපිට එන idea එකක් නේ content එකක් වෙලා ඉන්නේ එතකොට යම් කාලයකදී මචං ඒ කියන්නේ මගේ ඇතුලේ විතරක් පල් වෙන්න තිබ්බ content එකක් මම එළියට දාලා ඒකෙන් සමහරු වැඩකුත් අරගෙන මටත් යම් කාලයකට අඩේ මම මෙච්චර content කරලා දෙන්න ඔබ මචං content කීයක් කරලා දිනවද මේ මම දැන් මේදි මම වල කලින් කිව්ව 515 විතරයි content 515 YouTube විතරයි YouTube එකේ channel එක විතරයි ඒක තමයි ඔබ මලාට ඔය YouTube කරන්නේ නැහැ කියන්නේ ඔබ මලාට ඔය ideas එක එළියට දායිද කවදාවත් නැහැ දැන් ක්‍රියට කෙනෙක් ඇත්තම කරන්නේ තමන් රවට්ට ගන්න හරිද ඔයාට ඕන නම් පළවෙනි දැන් හිතන මිනිස්සු ඉන්නවා කියලා පළවෙනි 1000 ගන්න ඔයාට කරන්න පුළුවන් හැබැයි ඔය දෙකම කරොත් එහෙම වාගේ සල්ලි යනවා මේකට උඹට වාට අම්බේන රිටර්න් නෑ අඩු ගන්න රිටර්න් එකට මිනිස්සු එක්ක දෙන්න කියලා කමෙන්ට් එකක් දාන නම් ඒ සතුට නෑනේ ඒකවත් නෑ ඒකත් බලින් දාගන්න අර එතකොට අපි අර නිකන් හරියන නිකන් අර ආදරේ කෙනෙක් බලින් ගන්නවා වගේ තියන්නේ කොතනද ඇවිල්ල වාගේ මොකක්ද ඇවි මුනි මචං මගේ මෙතෙක් කරපු කන්ටෙන්ට් වල වාර එක පාර පාර මට ඒවා කියන්නේ ඒ කියන්නේ එහෙම මචං ඔනස්ලි දේවල් ඉගෙන ගන්න පුළුවන් නම් කන්ටෙන්ට් ක්‍රියේටින් එක සෑහෙන ගමනක් යනවා මං ඒ කාලේ මම පටන් ගන්න දරුවා මේ ඇත්ත කතාව මේ 6 වසරේ කෙනාට 5 වසරේ කාට උගන්නන්න පුළුවන් ක්වොලිෆිකේෂන් එක තියෙනවා 5 පාස් කළා නම් අයට ගියේ ඉතින් ඩිග්‍රියක් තියෙනවද නැහැ පුළුවන් 6 වසරේ කෙනා 5 උගන්නන්න 7 වසරේ කෙනා 6 උගන්නන්න මම
මම ওই කන්සෙප්ට් එක ආයතනකට කිව්වා කැමතිුන්නේ නැහැ. අර එහෙම කොහොමද මේ ටීචර් කෙනෙක් වෙන්න ඕන කියනවා කියලා එහෙම කොන්ටැක්ට්. හැබැයි මම උත්සාහ කරේ එතනදී සල්ල කතාව මට ඕන වුණා. කොහොම හරි 7 වසර කෙනා 6 වසර ගන්නවද 8 වසර කෙනා 7 වසර ගන්නවද? ඇයි? එයාට එතකොට ඉගෙන ගත්ත දේ මම මතක වෙනවා. ඒ දැන් අලුත් වෙනවා අන්න එක. අනිත් එක තමයි මචං. ඒ කියන්නේ තමන් ඒ කරන්න යන තමන්ගේ සබ්ජෙක්ට් එකේදී අපි කේක් උදාහරණයක් ගත්ත නිසා මේ දැන් මේ කේක් විතරක් නේ ඔයා හાર્ඩ්වෙයාර් එකක් කරත් ඔයාටත් කරන්න පුළුවන් විදිහ ඕන තරම් තියෙනවා. දැන් හાર્ඩ්වෙයාර් මම නිකන් මතක් මර නිකන් කියලා කවද? දැන් පොලේ ගහන වීඩියෝස් දකලා දෙනවනේ. අර පොලේ ගහන වීඩියෝස් වගේ හරිද? දැන් හાર્ඩ්වෙයාර් එකක් කරන කෙනෙක් මොනසෙට පුළුවන් නේද? දැන් පොලේ ගහුවත් කැරෙන්නේ නැති අයිටම්ස් ඇති කරගෙන හાર્ඩ්වෙයාර් එකේ තියෙනවා. මම කියන්නේ හැම දෙයක්ම නෙමෙයි. අර චුටි චුටි දේවල්. හරිද? එතකොට සමහරට ඒක රුපියල් 650ක් නැත්නම් 1500ක් විතර එයාට පාඩුවක් වෙන්න පුළුවන්. හැබැයි ඔක නිකන් හරි පොලේ ගහන හිට පෙන්නලා හරි මොකක් හරි පොඩි කන්ටෙන්ට් එකක් කරලා මොනසෙ කොහොමද ඔක 105ක් 10ක් නැත්නම් 100ක් ලෙස කරොත් අපිට ගන්න කොරින් කොරින් ගේන්නේ නැහැ. හරි. කියලා තමයි හොයාගෙන ඉන්නේ. හරිද? නෑ ඒකකින් මචං. ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් විතර ගන්න පුළුවන්. ඒකයි අර මං කිව්වේ හැම වෙලේම නේද වේරියේෂන් එකක් තියෙන ඕන කරන වැඩ. ඒ කියන්නේ අර ඔයා කිව්වේ කියන්නේ එක එක ඒවා කරලා බලන්න ඕනේ කියලා. Tamanta හරියන එක මොකද්ද කියලා ටික් වෙනකන් කරලා බලන්න වෙනවා එක එක. අන්න ඒක තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ හරියම උත්තරේ. හරි දැන් අපි ඔයාලට මන්න මේ යන්නේ. ගොඩක් අට යනවා. සෝෂල් මීඩියා වලදී අපි කියන්නේ අර මේ හුක් එක දාලා බලන්න ඕනේ මොකේද අහුවෙන්නේ කියලා. මොකද අපිට කවදාවත් කියන්න බෑ මේක මේ වෙලේ හුක් මේක මේම වැඩ කරලා. අපි කොච්චර දේවල් ගලලා දානවා නිකන් අපි දෙන්නගේම නිකන් පාස් එකට ගිහලා බලමු. හරිද? දැන් අපි හැමෝම මේ දිනු වෙන උත්සාහ කරන මිනිස්සු. හරි දැන් කවුරු හරි කිව්වොත් එහෙම මේ වලට සමහරයි දැන් කවිඳුර මචං ඕන දෙයක් කියන්න පුළුවන්. දැන් ඔයා යම් කිසි දැන් YouTube එකේ TikTok එකේ යනකරයි මේ සමහරව හිතන්න පුළුවන් දැන් මම කියන්නේ කොහොමද කියතේ මගේ ප්ලැට්ෆෝම් එක දැන් අලුත් වෙන්න පුළුවන් මේ channel එක. හැබැයි අපි experience අතුලේ වැඩ කරලා දිනවනේ. ඒ වැඩ ඇතුලේ ඉගෙන ගත්ත දේවල් මේ practice කරන්න යන්නේ. මේ අපි ආයෙ මන් දවසක මේ කවිදුත් එක සහ තව creators ලා කිව්ව දේ මාත් එක්ක සම්බන්ධ වෙනවා. අපිට ඒ ආයත් එක්ක දේවල්ලංගේ secret දැනගමු. ඒගොල්ලන් experience එක දැනගමු. මේ හැබැයි ඔයාලා කවදාවත් මේ වැඩ කරන්නේ theory නම් දැනගන්නේ නැහැ. මොකද මේක think by